Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. දිනව YouTube නාලිකාවන අරමුණ සිල දුනාට. උන් අද දවසෙත් මම ඕගලන්ට අරන් ආවා. තවත් හොඳම තත්ියේ තියෙන ජපන් වාහන පහක් ගිනීමට. පළවෙනි වාහනේ තමයි Nissan N16 Auto G කාර් එක. මේක දින අතුරුපාය මධ්‍යම බලාතේ. මේක HL නම්බර් එකක්. මේක 2003 තමයි නිෂ්පාදනය කළ රෙජිස්ටර් කරලා තියෙන්නේ. වාහනේ ඔප්ෂන් ගැන කතා කළොත් මේකේ පවර් ස්ටීරින් තියෙනවා, AC තියෙනවා, පවර් මිරර් තියෙනවා, පවර් ෂටර්ස් තියෙනවා. ඊට අමතරව ෆොග් ලෑම්ප්ස් එනවා. ඊට අමතරව SRS ඩුවල් එයාර් බෑග්ස් එනවා. මේකේ ඔටෝ ජී තමයි වාහනේ ඉන්නේ. ඊළඟට වාහනේ ටයර්ස් ඔක්කොම අලුතින් රිප්ලේස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳට තෙල් වැඩ කරන මොඩල් එකක් තමයි මේ Nissan N16 කියන්නේ. මේකත් මේ දක්වා සීලම මේන්ටේන්ස් සහ රෙකෝඩ් අයිතිකර සතු පවතිනවා. ලයිසන් ඉන්සුරස් පවා අප්ඩේට් කරලා දිනවා ඊළඟ අවුරුද්දට. මේක තියෙන්නේ දඹුල්ල මේ ප්‍රදේශයේදීත් මේක වාහනේ දැක ගන්න පුළුවන්. මේකේ මුදල සදාහන් කරන්නේ 125,40,000ක් විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට. අපි ඊළඟ වාහනේ තුමු වුණොත් එහෙම මේකේ Toyota Passio රථයක්. මේකවල 2017 මොඩල් එක. මේකේ තියෙන්නේ කඩුවලව 200. මේකවල Toyota Passio G Grade කාණ්ඩයට අදි රථයක්. මේක 2017 තමයි නිෂ්පාදනය කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. වාහනේ ඔප්ෂන් ගැන කතා කළොත් මේක පුල් ඔප්ෂන් වාහනයක්. ඔටෝ ජී තමයි එන්නේ. පවර් ෂටර්, පවර් මිරර්, වින් කැමරා, රිවර්ස් කැමරා, ABS, එයාර් බෑග්ස් වගේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා. ඊටතර මේක පළවෙනි අධිකාරු විසින් තමයි මේ වාහනේ විකුණන්න දාලා තියෙන්නේ. මේකේ දැන්ට කිලෝමීටර් 74,000ක් ධාවනය කරලා තියෙනවා. මේකේ එන්ජින් ධාරිතාවත් 1000cc එන්ජින් එකක්. මේක හැච්බැක් කාණ්ඩයට අයිති කාර් රථයක්. වාහනේ හොඳම තත්ත්වයේ තියෙනවා. නිවසක පාවිච්චි කරලාද සුපිරිම වාහනයක්. මේක සියලුම සර්විස් කටයුතු කරලා තියෙන Toyota ලංකා ආයතනයේ හරහා. මේකේ මුදල් සඳහන් කරන්නේ 155,000ක් විදිහට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට සහ මිල ගණන් අඩු කර ගැනීමට. අපි ඊළඟ වාහනේට මුනොත් එහෙම මේක ඇවිල්ලා Toyota XU G Grade රථයක්. මේක 2007 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ, 2010 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මේක තියෙන්නේ අනුරාධපුර කියන ප්‍රදේශයේ. මේකත් පුල් ඔප්ෂන් වාහනයක්. මේකෙත් පවර් මිරර්, පවර් ෂටර්, වින් කැමරා, රිවර්ස් කැමරා, ABS, ඊට අමතරව එයාර් බෑග්ස් වගේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා. මේකත් නිවසක පාවිච්චි කරන වාහනයක්. ඊට අමතරව වාහනේ ටයර්ස් ඔක්කොම අලුතින් අයිතිකරු දාලා තියෙනවා. වාහනේ ඉන්ටීරියර් එක සහ එක්ස්ටීරියර් එක හොඳම තත්ත්වයේ තියෙනවා. පරිස්සමෙන් පාවිච්චි කළ වාහනයක්. කිසිම ඇක්සිඩන්ට් එකක් සහ සීරීමක්වත් නැති වාහනයක්. මේකේ මුදල සඳහන් කරන්නේ 152,50,000ක් විදියට. මේකෙත් මං කන්ටැක්ට් නම්බරේ දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට. අපි ඊළඟ වාහනේට මුනොත් එහෙම මේක ඇවිල්ලා Honda Insight ZD2 කියන රථය. මේක තියෙන්නේ වරකපොල කියන ප්‍රදේශයේ කෑගල් පැත්තේ. මේක නිෂ්පාදනය කරලා තියෙන 2011යි, රෙජිස්ටර් කරලා තියෙන 2014යි. දැන්ට මේක කිලෝමීටර් 115,500ක් ධාවනය කරලා තියෙනවා. මේකේ හතරවෙනි අයිතිකරු විසින් තමයි මේක උනන් දාලා තියෙන්නේ. මේකත් පුල් ඔප්ෂන් වාහනයක්. මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල්, පවර් ෂටර්, පවර් ස්ටීරින්, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, ෆොග් ලෑම්ප්ස්, එයාර් බෑග්ස්, පවර් ෂටර්, පවර් මිරර් වගේ ඔප්ෂන් සෑහෙන ප්‍රමාණයක් තියෙන වාහනයක් මේක. මේක ඉන්ටීරියර් ගත්තොත් බ්ලැක් ඉන්ටීරියර් එකක් එන්නේ. බොහොම ලස්සන හුරු බූටි වාහනයක් මේ Honda Insight කියන්නේ. මේකේ ටයර් හොඳ මට්ටමේ තියෙනවා. ඊට අමතරව මේකේ හයිබ්‍රිඩ් බැටරියත් හොඳ මට්ටමේ තියෙනවා මේ දක්වා. මේකේ මුදල සඳහන් කරන්නේ 149,75,000ක් විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට.
අවසාන වශයෙන් තියෙන වාහනයක් ජපන් ඇල්ටෝ රථයක්. මේක වෙලා සුසුකි ඇල්ටෝ ජපන් බොක්ස් මොඩල් කියන රථය. මේක තියෙන අනුරාධපුර තමුත්තේගම ප්‍රදේශයේ. මේක ඔප්ෂන් ගැන කතා කළොත් මේක 650 cc එන්ජින් එකක් ඉන්නේ. 2010 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. 2009 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක ඔටෝ ජී තමයි ඉන්නේ. දැන්ට කිලෝමීටර 90850ක් ධාවනය කරලා තියෙනවා. ඊට අමතරව මේකේ පවර් මිර, ට්‍රැක්ටබල් මිර, පවර් ෂටර්, පවර් ස්ටීරින්, ෆෝඩෝ පවර් ෂටර් තියෙනවා. එයා බෑග්ස් තියෙනවා, ෆ්‍රන්ට් එයා බෑග්ස්. ඊට අමතරව වගේ ජපන් වාහනයක තියෙන සීලම් ඔප්ෂන් මේ වාහනේ සතුයි. ඊට අමතරව මේකේ ඇලෝ වීල්ස් වලට අප්ඩේට් කරලා තියෙන වාහනේ. බ්ලැක් කලර් තමයි එක්ස්ටීරිය කලර් එක. මේකේ මුදල සඳහන් කරන්නේ 132,75,000ක් විදිහට. මේකේ කන්ටැක්ට් නම්බර් එක මම දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයගොල්ලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට සහ මිල ගණන් තව අඩු කර ගැනීමට. ඉතින් ඔන්න වාහන පහ තමයි අද දවසේ ඔයගොල්ලන්ට මම අරන් ආවේ. සාමාන්‍යයෙන් US වල තියෙන අඩු පාවිච්චි සහිත හොඳම තත්ත්වයේ තියෙන වාහන පහක්. අලුතින් වාහනයක් ගන්න එක නුඹට බොහොම වැදගත් වේවි. එහෙනම් අද වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉස්සරහටත් මේ වීඩියෝ ඔයගොල්ලන්ට දවස ගන්න කියනවා. දිගටම අපිත් එක්ක ඇඳ සිටින දිනම YouTube නාලිකාවට පුළුවන් තරම් සහයෝගය දක්වන්න. Thank you very much.